කියන්නේ ආදරයමනේ. දැන් ඒක තමයි තියෙන වටිනාකම. පිළිමියේ කියන්නේ විශ්වාසයමයි. දැන් ආයි මේ බැන්දට පස්සේ බැහැව අතර මෙතන කෙල්ලොත් එක්ක දකින්න දකින්න නිලියයි ගායිකාවයි ඔය ඉන්ටර්වියු කරන ඔක්කොම එක ෆොටෝ ගහලා දානවා නෙමෙයි. ඒක අහුවෙත් එපා. ඒ බලන්න උන්නේ නැත්තයි බල්ලගේ කණයි. නේද තාත්? ඉතින් වැඩේ එහෙම බෑ. ආයෙත් එහෙම බෑ. දැන් ඉන්නේ එකම යෙහෙළිය, එකම මිනිස්සයා, එකම කාන්තාව මේ ලෝක ධාතුවේ තමන් විවාහ කරගන්න බිරිඳ පමණයි. වෙන ගෑනු බෑ. එච්චර. එයා හැද වෙන කෙනෙක් නෑ. අන්‍ය තමයි විශ්වාසය. ඒක තහවුරු වෙනවා. ඒකට පිරිමින්ට එක කියලා දෙන්න ඕනේ. පිරිමිය කියන්නේම පෞරුෂාර්ථය ඇති කෙනෙක් නිසා එයා විශ්වාසය දකින. හැම වෙලාවෙම ආදරය පිළිගන්නේ කනබුර දෙයක් කියන්නේ, ආස කරන දෙයක් කියන්නේ. සමාජමය වශයෙන් තියෙන ඒ දරුවු ගත කරපු ජීවිතයක් තියෙනවා. දැන් පුතාලා එකතු වෙන්නේ සංස්කෘති එහෙම නැත්නම් අපේ ආචරණ හැසිරීම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. අපේ අම්මයට දෙයක් පච්චියට දෙයක් සංස්කෘතිය වෙනවා. ඒ දරුවෝ දෙන සංස්කෘතිය ඒ අපේම වුණාට විදමම තැන. ඒකට ඒ හැදිච්ච රටාවන් වලට අපි ගරු කරන්න ඕනේ. කොළඹ සති කර දවසක් අපි තුම එළියට ගිහිල්ලා හොටෙල් එකේ මොන හරි පාලා කෑම ටිකක් කන කෙනෙක් පුළුවන්. දැන් අපිට යෝජනා කරොත් කොයි දින උලිය දුවට එන්න මේ ගෙදර හදන් කම්. එතකොට බෑ. මේ ක්‍රමයක් කියන රටාවක් තියෙනවා. හැම වෙලේම සැක කරගෙන ෆෝන් එක අරගෙන පෙන්නන 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 නෝන කොහේ හරි යනවා කිව්වොත් එමා එතනින් දැන් වීඩියෝ කෝල් එකක් ගන්න. අම්ම කරපුව කරන්න බෑ. දැන් සම්පූර්ණයෙන් පොඩි පෙන්නනවා මට. අර වරස්ස පෙන්නනවා මේ කුණ්ඩක් කියන්නේ. හරි. කාන්තිලා හැමතැනම නේ. ඉන්නේ දැන් අමුතුමයි. ඒ නිසා ඒ දරුවට නිදහසක් තියෙනවා. ඒක වාට කියන්නේ ඕනේ නැහැ. ඔයාලා මේක දකපු ළමයි. සමාජයේ දකින දරුවෝ. සිරසේ ඉන්නවා කියන්නේ මුළු තුන් ලෝකෙම ඉනවා කියන එක. නේ. ඒ නිසා එතන දරුවෝ අපි හොඳට අඳුනනවා. පාටා අඳින පාන දෙන විදිහ. ගෙදර ඉන්න හැබැයි ඒක සමාජයට යනකොට අපිට නීති දන්න බෑ. ඒක නෙමෙයි විශ්වාසය කියන්නේ. ආදරය කියන්නේ. එහෙම නෙමෙයි මේ අතෙන් යන්නේ. කවුද ඉතින් දෙන්නේ? හා? මේ ළමයි අසුර කරපේන කුඩා සමාජයක් තියෙනවා. මොන්ටිසෝරි ඉඳලා යාළුවෝ ඉන්නවා. පුතාට කිව්වොත් දෙයක් අපි අහන්නේ තියෙනකොට නෑ ඔයාට ඉස්සෙල්ලම කිව්වොත් බෑ. හැබැයි එතෙන්දී අර යාළුවා කියන කෙනා දැන් වෙන්නේ තමන්ගේ බිරිඳලා. බිරිඳට නම් පුරුෂය. වෙන යාළුවෝ ඉන්නේ බෑ. මොන්ටිසෝරි ඉඳලා මමගේ ප්‍රෙන්ඩයි ආ තමයි මං හැමදේම යාට කියනවා. කිව්වොත් ඒ ගෑනු ළමයා එතකොට අර මිනිහගේ ඔක්කොම පිට දෙන කෙනෙක්. ඒකට අර සාම්ප්‍රදායික ඉන්දසුන් ටිකක් තියෙනවා. ඔයාලා දැන් ඇතුළත ගිනි පිට දෙන්න එපා පිටත ගිනි ඇතුළට නේද ගන්නවා කියන වගේ. දැන් ඒ රටාවට අධිපතිතුමානි වෙනකොට අපේ දරුවන්ට පිටේ ඕන එයාගේ නදී අබයන් අපි චිත්‍රපටයක් බලන්න මුන්දි ෆිල්ම් එකක් ඇවිල්ලා තියෙනවාත් යම් ධර්ම රාජ්‍ය ධර්ම කවි එතකොට යන්න ඕන ගිනි නෑ බලන්න ඒක නේද. එතකොට ඒක වෙන කෙනෙක් එක්ක යවන්නේ නැහැ. වටිනවා. එතකොට එයා දන්නවා මේ මනුෂ්‍ය මගේ ගීමට මම බලාපොරොත්තු වෙච්ච ලෝකයට මෙයා කැමැති. මෙයා මට ඒවට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. අපි එතකොට ඒක ගැටෙන්න පුළුවන්. ඒක හැමදේම විලම්මට කියන්නේපා. අපි මේ යන හරියන එතකොට ඉන්සියා පුපුරු මම බොහොම අමාරු වෙන හදාගත්තේ මේ පොඩි උකාලින්ද ඒක ලපස්සේ මේ ඉඳලා දැන් මුන්ට ලොකු වෙලා තියෙන්නේ ගෑණි ගන්න අනාගත පදකම් වල ආයම පී කියන්නේ නැහැ. මම පිටින් ඉතියද මෙහෙදී ඇවිල්ලි. අනිවාර්යෙන් ඒ බබෑ. අම්මගේ චරිතය ජීවිතේ වෙනයි. අවුල වෙනයි. නෝන වෙනයි. ඒ හැඟීම් තියෙන. දැන් කියන්න බෑ යටි හිතේ මට කියා ගන්න බැරි කියලා දානවා වේලා. ධම්ම හිතේ මට උගන්නලා කියන්නේ කියලා. ඒකත් නෙමෙයි. මේ තමයි පිටේ සමාජයේ දවසකට අවුවසින් උපදේශනය දෙන්න වෙන පවුල් හතරක් මම ගෙන්න ගත්තා. ඒ පවුල් හතර දෙන ප්‍රශ්න
බැලුවම ප්‍රශ්නයක් නැහැ. ගුටි සිද්ධි තියෙනවා. ගුටි සිද්ධි තියෙන්නේ අපි එයාට ගරු කරන්නේ නැහැ. ගරු කරලා නැහැ. අනේ ඒ අරට දැන් එක දරුවෙක් කියලා කියන ආම්බලෙ අපේ තාත්තට කුස්සෝ. අම්මට සුදු. ඒ නිසා අපේ ගෙදර විදිකිරි දාලා කන්නේ නැහැ, සීනි දාලා බොන්නේ නැහැ. එංග මට පුරුදු වෙලා දෙන්නේ මම මිනිහට දෙන්නෙත් එහෙම. දීකිරින් වල දෙනවා සීලිනේ තෝ තේරෙන පුළුවන් නම් බීපන් පුළුවන් නම් කපන්න තයි. හරි දෙක. හරියන්නේ. ඒක ඔක කියන්නේ නැහැ. මේ දෙකෙන් කියන්නේ. ඒක ඒක හරියන්නේ නැහැ. ඒක පුතා හැදිච්ච විදිහ එහෙට නැහැ. දැන් අපි දෙන්න එක්කෙනෙක් වෙනවා කියනවා. ඔන්නක විශ්වාසය ආදරය එකතු කියන්නේ. ඒකට කියන්නේ මහා කරුණා මහා ප්‍රඥා කියලා. බෞද්ධ දර්ශනේ මූල ධර්මයයි. මහා ප්‍රඥා කියන්නේ පිරිමිය. මහා කරුණා කියන්නේ පුතේ පිරිමිදයන් කියන්නේ. එතන මේ දෙකේ එකතුව. හැබැයි මතක තියාගන්න ඒ තමයි කවදාවත් බැඳ කියලා. පුරුෂයා සහ බිරිඳ දෙන්න එක්කෙනෙක් වෙන්නේ නැහැ. එක්කෙනෙක් වෙන්නේ. අන්නේ ඒ අනන්‍යතාවය තමයි අපිට ඕනේ. එහෙම එක්කෙනෙක් වෙනවා ලෙස්බියන් ඒ හොමොසෙක්ෂුවල් පැත්ත හොඳයි. පිරිමි පිරිමි කියන්නේ ඒක ඒකනේ අන්න විවාහයේ තියෙන පුතේ වටිනාකම. විවාහය කියන්නේ ගැහණු පිරිමි විවිධත්වයේ මොකද? ඒතර පිරිමියා ගැහණු වෙලද? නැවත් පුරුෂයාට අදාළ නේද? පිරිමියෙක් වෙන්නේ ඔය ගැහණුක තියෙන ඔය ඉතල ඇම්බරිලා ඉඳලා ඒව හරියන්නේ නැහැ. නිකන් උත්තිවන්ත පිරිමි වගේ. කොල් කෙල්ලන් ඩෝ වගේ ලැබෙන්නේ. ඈ එන්නේ නැන්නේ හොඳ පුරුෂයෙක්. නිකන් නැහින්නේ. ඥාන් පජම්බේ ඇවුවත් උත්තරය දීමේ හැකියාව තියෙනවා. හ්ම් ප්‍රශ්නෙකට හරියට තීරණයක් ගන්න ඕන ඔයාට ඕන දෙයක්. තදවනම් මේක කොහොමද එකයි මට ඕන දෙයක් මං කරගන්න. හ්ම් ඒක හැම වෙලේම අරගොඩොත් එකෙන් මෙයාලා දෙක ගන්න අපේ ෆුඩ් ෆ්‍රෙන්ඩ්ස් ලාගේ තියෙනවා හංගමයක් ගිහිල්ලා හරි කාලෙින් අපි යන්න සවලෙන් කාලෙින් ඔයා ඉන්න ගෑල් මොනාද එහෙම එහෙම සමාජ හදන ඔබතේ නෑ පුරුෂාර්ථ තියෙනවා. ඒ පුරුෂාර්ථත් එක්ක හැම වෙලාවෙම දෙන්න දෙන්නෙක් බබා කියන තම අනිත් පැත්තෙන් දෙන්න අපි කියන එක්කෙනෙක් වෙනවා. එහෙම දරුවෙක් පිටුම දවසට අන්න දරුවෙක් ඇවිදගෙන යනකොට අපි කියනවා අන්න අපි දෙන්න කෙනෙක් වෙන ගමන් කරනවා. ඒක බලන්න එතන ඒකයි කියන්නේ අපි අම්මලා පැච්චිලා මම මේ පවුල ගෙනියන්නේ මේ ළමයා නිසා. මේ ළමයි ටික නැත්තම් මම ගියපු තප්පරන ගම් දෙන්නේ එම කියන්නේ පුතේ අන්න තාත්තලා අම්මලා හරියට බද්ධ වෙනවා. මේ බැඳීමක් තමයි. එතකොට ආදරයයි විශ්වාසයයි දෙක එකට එකතු වෙච්ච එකයි. ඒ දෙන්නා තුල වෙන කිසිම මිත්‍රයෙක් ඉන්නේ නැහැ. වෙන කිසිම කෙනෙක් තමන්ගේ අතරට ඉන්නේ නැහැ. මිත්‍රයෙක් ඉන්නේ යාළුවෙක් ඉන්නේ නැහැ. නැත්ත සහෝදරයෙක් ඉන්නේ අම්මා පච්චි තම දෙපොළ දෙක. ඒකේ හේතුව තමයි පුතේ කසාදය බැඳලා ඊට පස්සේ ඒ විවාහය ආරක්ෂා කරගන්න විවාහය රැකගන්න තම දෙපළ හැර මේ ලෝක ධාතුවේ වෙන කිසි කෙනෙක් අපිට ආශිර්වාද කරන්න කැමතියි. මම අම්මා තාත්තලා මේ පරණ හැදුවා. ඒගොල්ලෝ කැමති ඒගොල්ලෝ ආශිර්වාද කරනවා. මේ වුණාට සමහරට අපි ඒගොල්ලෝ මියන කරන්නේ නැහැ. දැන් කම්මිනේ කැයිද කියනවා. ආවුදනේ 3000 දිදී හිටියා. පුතා බදී නිස්සෙල්ල. දැන් 300 බැහැලා. 2700ක් අප්පාදු කරලා මේ කෙල්ලාවට පස්සේ. මට බුදු ටිකක් මතකම දෙන්න නිපේ දැම්. මොන්නේ පවුල කඩක්. මොන්නේ මේ ගන්දරම්ම ගැටි. එයිලවත් කියනවා. තොන් ප්‍රදේශයේ ඉන්න මම උදේ අපේ මං කොම දුවලන්නේ. දැන් බොන්නේ මාතර පැත්තින්. මන්තර දන්නේ නැතුව. මන්සුර තමයි මුලකට එන මුල හැදී. මන්සේ නම බලන්න. මම හොඳට පුංසුත්‍රයෙන් මතකලා දුන්න. කොමරි උපාද ගන්න හතිය ජීවත් වෙන්නේ. මුඳ ගියා වැඩි ගා. කියන අනිත් අය ප්‍රතිරල්ලා එමු දෙන්න කියලා. ඉතින් මේ බලන්න පොදේ. සමහරකට දැන් ඔය දුමෙක් එහෙම හොඳට වාහනයක නැගලා ඉනවන ඒකට තම්බුලෝ වුණ. අර කිට ගිය කන්න බලපන්න. මේ තමන්ගේ දරුවට. ඊර්ෂ්‍යා එනිසා මේ සමාජයේ අම්මා තාත්තා අපිට ආශිර්වාද කරනවා. අවදාම ගෙදර එනකොට තමයි මෙන්න හිතිය තම්මින් ඉන්නේ බෙන්දර පස්සේ. බිහිඳත් එක්කම ඉන්නේ. මොකද ඈත තන්නේ එනොන් දැක්කොත් අම්මගේ හදවත පිච්චෙනවා.
කොල්ල ගන්නේ නේ නුකුද ගන්නයි. එතකොට ඇවිල්ලා පෝ දරුවා. එතකොට අපි කියුවාම වැඩ ඇරින් එනවා කිව්වම මම ඊට ඉස්සෙල්ලා ආවා. ඒක තමයි අම්ම කෙනෙක් ඇඟේ ලේ අර වතුර වෙච්ච ලේ වෙලිකුත්. එච්චරට ඔයාල බැඳලි වුණා. මම තාත්ත කෙනෙක් කියනවා. ඒ නිසා අපි ඒව තේරුම් අරගෙන දෙන්න දෙමහලකට කටයුතු කිරීම දෙන්න දෙමහලකට ඒ දින බැරි නම් වේදේම ඉදදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒක නිදර්ශනයකින් කියන්නේ කොට උළුවස්සක් ගෙදර තියනවා කියලා හිතන්න ඕනේ කොට උළුවස්සක් ගමකට වඩා මිටි එතන මොකද කරන්නේ හැම වෙලේම ඔළුව නමනවා ඔළුව නමන්නේ නැත්නම් ඔළුව කෙලින් කරගෙන යන්න කිව්වොත් ඒමයි බලන්න පුළුවන් නංගල වල පලාගෙන උළු පලාගෙන ඉන්දිවත් ඇයි බිරිඳට හිස නමන්නේ නැහැ පුරුෂයාට හිස නමන්නේ නැහැ එම වේලෙම ඔය විවාහ ජීවිතේ වටිනාම වචනයක් සොරි කියන්නේ රණ්ඩු වෙන්නේ නැහැ සොරි ඒකයි ඒකද අපි අම්මා කතා කියන්නේ සුන්දර රණ්ඩු කියලා ඒ සුන්දර රණ්ඩු මේ මරහන්න ඉන්දහයන් බැන ගන්න පොඩි මුටි පුර කර බල ටික වෙලයි බලන්න දෙන්න එක තන්යල්ලට සීයරෙන්න දෙන්න අපේ අම්මා පැචලේ ජබුදේ ආදරය තමයි එනිසා මේක හරි පුදුම දෙයක් මේකේ තියෙන ජීව විද්‍යාත්මක පැත්ත සමාජ විද්‍යාත්මක තුන පුදුම විවාහයේ පිරිමි කාන්තා දෙක හදිට ගලපන කාන්තාව පිරිමිය වෙන්නත් එපා පිරිමිය කාන්තාව වෙන්නත් ඒක ශක්තිය වෙනවා එතකොට බිරිඳක හැටියට ඒ කමිටුවේ පුතාගේ පැත්තේ ඒකට පුතේ බෞද්ධ විවාහයේ අපි පන්සලක සමගන නම් ඒකේ ව්‍යවස්ථාන අපි දන්නේ නැ මේ වැඩ පිළිවෙල නිසාද දැන් අපි දුවව නම් පුතාලව පහන පැත්තේ කරා බුදුගේ බුදුගේ අනුගේ අර දුව දව මන් හැටියේ පූජ කරනවා එතන මේ පූජ කරලා කියනවා ඔයාට පුතේ ඔයා තමයි පහන දුව නෙවෙයි ගෙදර පහන පුරුෂයයි. ගෙදර පුරුෂයාට පහන කියන්නේ ඩිංගි ඩිංගි හරි තෙල් ටික ඉවර වෙනවා තිරේෂය වෙනවා ටික ටික. ඒ කියන්නේ ආර්ථිකය. එතකොට ආර්ථිකය හොයන්න ඕනේ කවුද? පිරිමි. අර ගෑනු ලොව හම්බ කරගෙන කන්න බලන්නේ. ඒකෙන් දරුවෙක් කරන ජොබ් එක කරන්න එපා ඒක කියන්නේ පහ. මේ සමාජයේ ධර්මයන් අම්මසි ඉදිරියට බහැල යන එකම ලොකු දෙයක් නේද? නෝනත් එක වෙලාවට ගෙදර ඉන්න මාත්‍යක් ගෙදර ඉන්න ගෙදර නම් තියන්නේ පහ. නැන්දමන දෙව නැත්තම් ඊ අම්මලා එයාලගේ බබලගේ අම්මලා ඉන්න ඊගොල්ලු රින්ගන ඊට පස්සේ. ඊට පස්සේ එංගලෙල බුද්ධ වමි වර පොල් කැල්ල දිහා බලන. මූ මේන පොල් මේ වගේ ඉවයි. අනේ අම්මේ ඔබ කොහොමද කාපු කෙල්ලෙද්ද කියනෙල අර ඔක්කොම අදිනවා. ඈ ඉන්න නැන්දම්ම රින්ගුත් මේ ඉතය. අනේ අම්මේ ඕලෝදී මගේ කොල්ලට කන්න දෙන්නේ. ඈ ඌ ඇදිලි ගිහින්. කොච්චර දෙමුට හිටපු එකාද. ඔන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා හොඳම දේ තමයි දෙන්නේ තමන්න දෙන්න. කොහේවත් අන්නුන්ගේ කුණු පොඩු කේලම් පුරවන්න කියන්නේ කියන්නේ. වැඩ කරන්න පුතන්. අම්බ කරා. අද දෙන්නේ කම්ම කරන් වදි ලෝකෙට යන. මේසේ ධර්මතා තියෙන්න හැදී. අනිවාර්යෙන් ඔබ පහන ආර්ථික ශක්තිය ඒක හදන්න. අම්බ කරන්න පුතන්. දුවේ කියලා කියන්නේ මල්ලත්තු එයා තමයි බෙදලා සුවපත් ලස්සන කරන්නේ. මගේ දර අම්මා අපේ අම්මා තුලින් ඇත්තටම ලොකු පාඩම් කාන්තාව තිබෙනවා. දේවි කරන තිබෙනවා. කොහොමද දන්නේ හදන පුදන ගන්නවාලා මේ ගමේ හැදුව. හැබැයි කුරුදුවත් හැදුවා. කොළඹ බොර නගනවා. භාෂාව සංස්කෘතික වශයෙන් හැම දෙයකින් අපි තාත්තා හරියට දකින්නේ අම්මම දකි පච්චි අඩි තාලු ශක්තිය දෙනකම් අම්ම හැම පස්සෙන් ඉඳගෙන මේ ලෝකෙට ගැලපෙනවා නිර්මාණයක් වගේ. නිසා මේ මව්පිය දුකල තීර සමක් සම. මේ වටිනාකම් අපි දෙන්නේ. ඒකට ඒව දිහා බලලා හින්න නියතමාන තාත්තගේ නේද? මුත්ම නම් මේ ශීලිය. ඉස්ස නම්ලා ගෞරව කරගෙන ඒ කටයුතු කෙරෙන. අවශ්‍ය දැනේදී ඉස්ස නමන්නේ. මේ ඒක ලැජ්ජාවක් නෙවෙයි. ඒ ගමනියේ අත්දැකීමක් ජීවිතේ සාර්ථක නිසා ලෝක වැඩ කරන්නේ අන්‍යම වශයෙන් තේරුම් ගැනීම අත්‍යම අවශ්‍ය තේරුම් ගන්න සත්‍යෝ දෙන්නේ බව තේරුම් ගන්න ඒ සත්‍යයන්ට සාමීදාසී ජීවිතය දෙන්න
ඒ විදිහට ලස්සනට එකතු වෙලා ගත කරා. එකතුල පෞල් ජීවිතේ හොඳ සමෘද්ධියක් අපේ ජීවිත තුළ ආර්ථික වශයෙන් ඇති කරගත්තා. ඒ ඇති වුණාම පන්සලට හොඳ. මම හාමුදුරුවන්ට හොඳ. ඉතින් වහට මේ විශේෂ දැනුම් කෞතුකයක් ලැබෙන්න අපි විහාරස්ථානයේ පදිංචි බලපතන හොඳ අධ්‍යක්ෂ ගෝලයන්ගේ පළවෙනි ළඟ සමාරගේ ජීවි දේදී කතා කරගන්න. අවවාදම් ශාසන අභිය. මේ දමනට යන මිනිස් ශක්තිය විදිහට මිනිස්සුන් තාට පරදින්නේ. ඔබයි බොහොම අවබෝධයේ බුද්ධිමත් ලොකුම දේ තමයි මම දිගරදී මේක කොහොමද කියනවා. මේ පස්සෙන් එයි පිළිගි වගේ. දැන් ඉතින් ළමයා තාලින් දෙවෙනවා. ආයේ දෙන්නට ඒව හරි යන්නේ මොනවා හරි තිබුණොත් මට කියන්න. ඕනෙම ප්‍රශ්නයක් ඇති. කිසිම දෙයකදී තීරණ ගන්න ඉස්සෙල්ලා හඳුනගෙන හඳු. ඒක තමයි මූලික දේ. ඒකට කියනවා. ඕන දෙයකට අපි දෙන්නේ යම් පන්සල. ඉතින් හඳුනුන්න කතා කරා. ඉතින් මට දෙයක් නෑ පුතේ. ඒක තමයි ජීවිතේ නිසා. තුනන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන දේවල් රැකවගෙන යන බඳිනවා. මේ කරගත්තු ශක්තියගේ ආශිර්වාදේ ඒ සියල්ලකම නැගිය. ආශිර්වාදේ අපේ මෞපිය දෙපළ ගන්න තුනන් කන්තිතුන. මෙසේ කපවුල් නයි හඳුනන්න. ඒ අය කොච්චර දක්ෂය වුණත් මේ පවුල් ජීවිතය සාර්ථක නම් මොකද අපි දැනගන්නේ. මම නම් පවුල හරියට නැති ස්වාමිපුරුෂයෙක් හරියට නැති කෙනෙක් එක්ක මම කතා කරන්නත් කැමති නැහැ. මම කැමති නැහැ. මගේ ඇසුරේ කිසි කෙනෙක් නැහැ. ඒ තරම් මම අගේම මේ පවුල කියන එක යකා වුණත් කටුවස්ස වුණත් එරමිනි ගාලක් වුණත් මාර පුත්‍රෙක් වුණත් අපි බැඳගෙන ඉන්නවා. ඒ විදිහට ගියන දුන්නා. නීති කොච්චර දුන්නක් වැඩක් නැහැ. දහමිය උගන්නන්නේ මේ තුන්වන් ඔයාව බඳන්නේ. දෙවියන් වහන්සේ බඳන්නේ. දෙවියන් වහන්සේ බඳනවා නම් අදුකාරයේ කොහොමද බඳන්නේ කරා. ඩිවෝස් කරා. එහෙම නැහැ. ඒ නිසා මේ යන ජීවිතේ ආදරණීය කප්පේ සඳහා අපි ආශිර්වාද කරන පිළිපතාව දේශනා කරලා පුතාට අපේ ලක්ෂ්‍යවලට විදුක් නිරෝධ සම්පත් දෙවිගේ දාර්ශන දේව සුපත් වන බවසල්සේ පතරම අම්මා පච්චි ප්‍රාර්ථනා කරන විදිහට ජීවිතය ජීවිත අනාගතයේ සාර්ථකත්වය පත්කර ගන්න අවශ්‍ය ශක්තිය ලැබේවා දෙවියෝ දන්නවා දෙවියෝ මේ දෙපාර්ශ්වයම නම් මේ පරිලෝකීය සිනියාති වූ මේ පින් අනුමෝදන් වෙත්වා අපටත් මේ පින් දෙකක්වා සම්පතලිවන් සැප ලැබේවා කියලා සාර්ථකත්වය